Chandi Panda, Samata Sudu Bawata Amerikawen Sahathika Lat Ekama Vishabijanashaka Saban. Mantri Wurunta Palmeenthuwe Milla Ganan Kandawim Kalaane. Tender Damma Wage Tama Une Mam Hitanne. Mam Pudgalikawa Dannawa Samahara Aya Million 500 Illuwai Kiyala Mata Danaganna Thiyena. Samaanya Mage Deshapalana Jeevithaye Mama Me Pradeshasabha Mantriwarayekutawa Rupiyalakwat Deelak Naha Denna Katha Karalath Naha Dennit Naha. Mam Hitanne Mahinda Rajapaksa Mahathayata 113 Hadaganna Beri Vetta Karane Une Oya Milla Ganan Ihala Yama ඒ උඩ තමයි මේ විදිහේ තත්ත්වයක් මේ අවුලක් ඇති උනේ නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට 113 හදා ගන්න තිබුණා නම් මේ මාසයකමාරක් මේ ප්‍රශ්නේ මේ මැදින්නෙත් නැහැ මෙහෙම දේශපාලන අර්බුදයක්වත් නැහැ ශ්‍රේෂ්ඨාධිකාරණ විභාග වන පාර්ලිමේන්තු විසිරීම පිළිබඳව එන නඩු තීන්දුවෙන් මේ නඩු ඔක්කොම ඉවර වෙනවා මේ අර්බුදෙත් ඉවර වෙනවා ඡන්දයකට යන්න පුළුවන් කියලා උසාවිය තීන්දුව කළොත් ඡන්දයක් ඔක්කොම ඡන්දයට යනවා මේ ප්‍රශ්නේත් ඉවරයි එහෙම නැත්නම් පාර්ලිමේන්තු විසිරවන්න බෑ කියලා එහෙම උසාවි තීරණයක් ආවොත් එතකොට පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුවක් කරන්න මම ඉඩ දෙන්න ඕනේ මම කැමති අගමැතිවරයෙක් පත් කරගන්න. පණිවිඩ මහත්තයාට තව 224ක් ඉන්නවානේ. ඉතින් ඔය තියෙන දේශපාලන පක්ෂ වලට වෙන එක්කෙනෙක්වත් නැද්ද? සාමාන්‍යයෙන් අර ගමේ කතාවක් තියෙනවානේ මේ ඉගිලෙන කොටයි පාට පෙන්නේ කියලා. ඉතින් රණවිල ක්‍රමයේ මහත්තයාත් පාට බෙවුනේ ඉගිලෙන කොට තමයි. කියන්නේ බලය ලැබුණාම. එයා කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී කතා කළත් අවුරුදු 25ක් තිස්සේ තමාගේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී නුදුන්නු කෙනෙක් රණවිල ක්‍රමසිංහ මහත්තයා. මේ පහුගිය අවුරුදු 3 අගමැති විදිහට විතරක් නෙවෙයි. මගේ ජනාධිපති බලතලත් එයා පාවිච්චි කරුවා. මම කළුණ සලකන්න මම ඒවා නොදැක්ක වගේ හිටියා. එයා සමහර වෙලාවට මේ ජනාධිපති නෙවෙයි මේ මම ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ද කියලාවත් එයා හිතන්නේ නැතුව තමයි එයා වැඩ කෙරුවේ. මහා බැංකු මංකොල්ලේ පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු කරපු විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව ඒ පරීක්ෂණ කටයුතු වලින් අනිල් වික්‍රමසිංහ මහතාට අවහිරයක් සිද්ධ වුණා කියලා ඒ නිලධාරීන්ට විරුද්ධ පරීක්ෂණ කළා. ඒකෙන් ඒගොල්ලෝ හුඟක් පරීක්ෂණ කටයුතු අඩපණ වුණා. පාර්ලිමේන්තු විසිරුවීමේ කටයුතු වලදී මේ ධනමනි සංශෝධනයෙන් ඇති වෙලා තිබෙන අවහිරතා ඉතා පැහැදිලිව මගේ නම් අදහස මෙවැනි දේශපාලන අර්බුදයක් ඇති වුණාම අධිකරණයට යෑම සුදුසු වන්නේ නැහැ කියන එකයි. දැන් මේ ප්‍රශ්නේ අධිකරණයට ගියේ නැත්නම් මම දන්නවා මෙලහට ප්‍රශ්නේ විසඳිලා. මේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 19 සංශෝධනයේ යහපත් පැත්ත ඉතා හොඳයි වගේම අයහපත් පැත්තට වග කියන්න ඕනේ එහෙම හදිස්සියට මේක සම්මත කරගත්ත රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහයෝගය දුන්න 14ක් පිරිස. දැන් අගමැති කෙනෙක් නැහැ, අමුතු මණ්ඩලයක් නැහැ, ජනාධිපති ධනිය රට ගෙනියනවා. හැබැයි දීජංග පීඨෙන් තෙරුවන් හරණින් රට හොඳට යනවා. රටේ ගැටුමක් නැහැ. කථානායකතුමාටයි මටයි පුළුවන්කම තිබුණා. දැන් මේ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ අවස්ථා කීපයක් අපි දෙන්න එකට හමු වෙලා වාඩි වෙලා තුමා මම ඉන්න තැනට පැමිණලා මගේ ආරාධනයට ඒ වගේම දුරකථනයෙන් මම හිතන්නේ අවස්ථා 15ක් 20ක් දැන් කතා කරලා තියෙනවා මේ සතිපරේ. එතුමාට සහ මට පුළුවන්කම ලැබුණා ඒ දිවෙන බොහෝ ගැටලු නිරාකරණය කරගන්න. කථානායකතුමාත් මමත් වැඩ කරන විදියට අනිත් පක්ෂ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා වැඩ කරනවා නම් මේ ප්‍රශ්නය මෙච්චර දුර දිග යන්නේ නැතුව ඉස්සරහට තිබුණා කියලා මම හිතනවා.